ඇයි බේබි කෙල්ලගේ මෝනේ අඳුරු පාට දෙක ප්‍රේම ඇසුවාය ඇගේ හිතේ කුමක් හෝ ඇතිවිට එසනින් එහෙ මුහුණින් පෙනේ මුකුත් නෑ ප්‍රේම අනේ ඉතින් මෝනේ එල්ලගෙනනේ එහෙම නෑ මොනවාද හදන්නේ ඉන්දියා අප්පයි සෙමන් කරි පරිප්පුයි සෝල් සම්බෝලයි මැරෙන්න එපා යන්නේ ගානක් නෑ බේබි සපු ප්‍රේම ළඟට වී ඇයි ඉන්දියා අප්ප මිරිකන අයරු බලා උන්නයි මටත් දෙන්න ටිකක් මිරිකන්න වාට බෑ වස්තුවේ දෙන්නකෝ ප්‍රේම කෙල්ලට ඉන්දියා අප්ප වංගෙඩි දුන්නයි කෙල්ල මිරිගේ වට්ටි එකම තැනකට අත කරකවන වෙනෝට කැරගෙන යගේ පාස්සේ හරියට ආවේ නෑ නේද ඒක ටිකක් ප්‍රැක්ටිස් එක ඕන ප්‍රේම යලි ඉන්දියා අප්ප වංගෙඩි අතර ගත්තායි අදාර මල්ලි තේකවත් බොන්න ආවේ නෑ ඇයි දන්නේ ඔය දැන් ගියේ සමුකේ ගණනක නොගනේ කොහෙද ගියේ මන් දන්නේ යන්නේ තීන්තයි අරවයි මේවයි ගේනවා කියන්නේ එහෙනම් කොල්ල වැඩ පටන් අරගෙන වැඩක් දෙන්න යන්නේ වෙන්න ඇති සීය කැබ් එකක් දුන්නා අනේ මල්ලිට ඩ්‍රයිව් වුණත් පුළුවන්ද ඔය ගියේ ප්‍රේමගේ සිනහ පුළුල්ලිය එහෙමනම් මරු බේබි අපිට පුළුවන් හවසකට බඩු ගන්න යන්න එයත් එක්ක නැතුව සපු කිසාවක් කිවේ නැත අරයත් ෆාම් හවුස් එක අයිති කරගන්න ඉන්නේ දිලාර මහත්තයාද එයා දන්න ෆාම් නේද බේබි ඒත් එයි අනේ මන්දා සල්ලි වලටයි දේපොළ වලටයි මිනිස්සු මෙච්චර කෑදර ඇයි කියලා එහෙමයි බේබි අපිට වටින්නේ නැති වුණාට ඒවා සමහරුන්ට හරියට වටිනවා ප්‍රේමා කිවි ඉන්දියාපු වටි ටික ස්ටිමරේට දමමනි බබා දිලාර ආවේ සාලේ සිටම කෑගසාගෙන මං ආසම නැත්තේ ඔය බබා කියවිල්ලට අප්පිරියයි සපු ප්‍රේමාට කිවි රහසින් මෙනි ප්‍රේමා සිනාසුනා පමණි ආදරේ නොකරන අය ආදරෙන් අමතද්දි හිතර කොහොමත් ප්‍රියක් නැත බබා බ්‍රෙක්ෆාස්ට් අරගෙන කඳපොලට ගිහින් එමුද සපු සුසුමක් කියලට ගත්තාය අනේ දිල්ලාර අයියා යන්න මට ෆාම් එකේ වැඩ වගේක් තියෙනවා කරන්න තනියම යන්න බෑ බබා කඳපොලට දුරයිනේ කයියක් දාගෙන යන්න මට සනීප නෑ වගේ දිල්ලාර අයියා බඩත් අප්සෙට් කෙල්ලගේ කතාවට ප්‍රේමා තනියම සිනාසුනායි ප්ලීස් යන් අනේ ප්ලීස් මට බෑ මල්ලිත් එක්ක යන්න එහෙම බෑ යන් ඔෂ් එකක් දාගෙන එන්න මේ ප්‍රේමා අපි දෙන්නට ඉක්මනට බ්‍රෙක්ෆාස්ට් දාන්න දිල්ලාර ගියේ එහෙම කියාගෙන සපෝ මහපොළට රවමින් උන්නාය මොන බවක් කළාට දෙයිනේ මේ කෙල්ලගේ ඇස්සල කඳුලේ ප්‍රේමාගේ සුරත අත ගෑවයි එකපාර ප්‍රශ්න හදාගන්න එපා. ඕව පස්සේ ලොකු ප්‍රශ්න වෙනවා. ඒත් මං ටිකක් හිමීට හිතන්න. සපුගේ දිනත්තුලුව කඳුළු වැටිනි. ජීවිතේම ඉන්න වෙන කෙනෙක් ඉක්මනට ආවනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. නේද බේබි? ප්‍රේමා කිවි නිවි පහන් වී ගිය හඬෙනි. සපු කතා නොකර හිස වැනුවාය. මං දන්නවා ඉන්නේ ගින්දරෙන් කියලා. මං ආස නැහැ ප්‍රේමා දුක් විඳින්න. එහෙම දුක් විඳින්න වෙන්නේ නැහැ බේබි. අපි හිමීට හිතමු. සබෝ සෑහෙන වෙලා නිහඬ වුණායි. දැන්ම මේපා කැම දාන්න. තේරුණාද? හා මං හිමීට දාන්නම්. සබෝ කාමරයට ගොස් ඇඳ මත ඉඳගත්තේ අවුල්ලුව හදවතිනි. කෙල්ල දිලාර යනතරම ඇඳට වී වුණායි. ගැහණු ළමේක අකමැත්තෙන් කොහෙවත් එක්කගෙන යාම හොඳ නැති බව දිලාර දන්නේ නැත. ප්‍රේමා සබෝට කන්න කතා කරන ආවේ දයහමාරට පමණිය. ගියාද? ගියා ගියා. අම්මයි පුතයි තාත්තයි තුන්දෙනාම ටවුමට යනවා කියලා ගියා. මට දවල්ට ෆ්‍රයිඩ් රයිස් හදන්නත් කියලා ගියේ. නෑ. යාළ එහෙම තමයි. අම්මත් යන්නේ නැත්තේ ඒකනේ. යන් කන්න. බඩගිනි නේද? සපු ප්‍රේමා සම කෑම කාමරයට එද්දී දුරකතනේ නාද විය. සපු ප්‍රේමා බලා සිටිද්දිම එයා අතර ගත්තාය. හෙලෝ. මිස් මම සාගර. සපුට බැලුනේ ප්‍රේමා දැසේ. ඇයි? සබු යසු හෝ ගණන්ගත් බවක් නොපෙන්නායි. අනේ මිස් ලොකුනෝනා කිව්වා තලපත් ගේන්න කියලා. හොඳ තලපත් නෑ මිස්. අලුතින් ආපු ඉස්සු තිනවා. ගේන්නද මිස්? අනිත් මාළු හොඳ නෑ. මොනවා කියන්නද කියලා සබුට තේරෙන්නේ නැත. ඉස්සන් කණ්ඩන් නම් ඇයිද කැමතියි. ඉන්න ටිකක්. එහෙම මං ප්‍රේමාට අතින් කතා කර දුරකතනේ දුන්නායි. හෙලෝ. ආකේ මං සාගර. මේ තලපත් ගන්නයි කිව්වා ලොකුනෝනා. බඩු ෂුවර් නෑක්කේ. ඉස්සු තිනව හොඳයි ගේන්නද කොල්ල හද්දි ප්‍රේමා සිනාසි බැලුවේ කෙල්ල දැසේ ගේන්න ගේන්න
ටිකක් වැඩිපුරම ගේන්න මේ කට්ටිය ඉස්සව ගන්න හරි ආසයි හාකේ ප්‍රේමා දුර්ගතිනේ තබා සිනාසෙමින්ම කැම කැමරට ආවයි කවදා හරි බඳින කියලා නම් පින් ගඳක් කවුද සපු යසුවේ පුදුමේනි නෑ මං කියේ මේ සාගර මල්ලිය බඳින කෙල්ල හරි වාසනාවන්තයි බේබි ඇයි නෑ මට එහෙම හිතෙනවා මන්නම් කියන්නේ ලොකු පවක් කරලා ඇති එහෙම කිව්වට පසුව සපෝම ඇය කිව් දේ ගැන සිතුවාය කෙල්ලගේ මුහුණ බර ඒ නිසා බව ප්‍රේමා දනේ ඔය ඉන්දියාප්ප කන්නේපා බේබි ඉන්න මං ස්ටිමර් එකට අලුත් ටිකක් දැම්මා ප්‍රේමා දුවගෙන ගොස් ස්ටිමරේ තිබු අලුත් ඉන්දියාප්ප වට්ටි ටිකින් ඉන්දියාප්ප 10ක් 15ක් ගලවාගෙන ආවාය ආ මේක ගන්න උණුවෙන් තිනවා නිකන් උනත් කන්න පුළුවන් කන්නරදී ප්‍රේමා කෙල්ල දෙස පරිස්සමින් බලා උන්නයි කෙල්ල කෑවේ ඉන්දියාප්ප පහගේ හයකි තාමත් නොකන්නේ තමා සාගරත් පමණි ඇයි මේ නොකන්නේ ඉන්දියාප්ප මදිවියයේ සිතාගෙන බව ප්‍රේමා දනී තව ඉන්දියාප්ප තියනවා බේබි කන්න මට ඇති ප්‍රේමා අනේ තව පහක් දෙකක් කන්නම් ඇයි ඉන්දියාප්ප දෙකක් උඩට පරිප්පු හොදි ටිකක් දාගත්තාය සාගරාවේ තීන්ත බරුත් ගාලා සුද්ධ කරන්නට දෙමළ කම්කරුවන් තුන්දෙනෙකුත් සිමෙන්ති වැලි ගඩොලු රැගෙනේ. ඔහු පැමිණ ෆාම් එකට ගඩොල් සිමෙන්ති බාදේ සපෝට පුදුම සිතුණි. කැබ්‍රියේ පිටිපස තීන්ත බකට් පිරිසුදු කරන ද්‍රව්‍ය හා පිරිසුදු කරන උපකරණ කීපයක්ද විය. ඔහුගේ අතින්ම තීන්ත කාර්යාලයට රැගෙන ගියේ. දෙමළ කම්කරුවන් ලවා ගඩොල් සිමෙන්ති බාගත්තේ. අදේ පැත්තම කලබලය. ඔහු දෙමළ මිනිසුන් තිදෙනාට වැඩ දෙමින් ෆාම් එකේ එහෙට මෙහෙට ඇවිද්දී එක් කම්කරුවෙකුට ඔහු කාන සුද්ධ කරන්න හැටි කියා දුන්නේ. තවත් කම්කරුවෙකුට බිත්ති සුද්ධ කරන්නට දුන්නේ. ඉන්පසුව සාගර කොමන්දෝ පාසලයක් රැගෙන ෆාම් හවුස් එක පැත්තට එද්දී සබෝ ජනේල් ළඟින් මෑති සාලේ ඉඳගත්තාය. අපේ වැඩේට හොඳ මිනිස්සු ටිකක් හම්බුණා මිස් දවස් තුනක් මෙයාගේ වැඩට දැම්මම මට පුළුවන් මේ ටික සුද්ධ කරගන්න. සාගර කිව්වේ සබෝ අසල නැවතියේ. සාලේ සැටිය මත ඉඳගෙන කකුලක් පිට කකුලක් දමාගෙන උන් නැහැට පුදුමාකාර අපහසුතාවයක් දැනුනේ. අර මිස්ගේ නයිට් ඩ්‍රෙස් එකේ පාටට තීන්ද ටික හම්බුණා මිස්. ෆාම් එකේ එළියට කොළපාට ගත්තා. ටිකක් අද පාට. නැත්තම් කිලුටු වෙනවනේ මිස්. ඔව් මේවා තමාට නොකියනවා නම් හොඳය. සීය දැන් එයි. සපුව එපමණක් කියා නැගිට්ටාය. සාගර දැස අයාගෙන බලා උන්නේ. මිස් කාමරයට යන්න ගිය සපුවගේ දෙපා හිරිවැටිගෙන ගියේ. කොයි වෙලෙත් මිස් මිස් කියාගත්ත ගමන් මන් නිකන් බාලංශ ටීචර් කාරණට දාලා තියෙන්නේ. ඇයි මිස් මං ඔෆිස් එකේ තීන්ත ටිකක් ගෑවම ඇවිත් බලනවද? පාට හොඳ නැත්තම්. සපෝ කාමරට ගියේ කිසිවක් නොකියාය. ඔහු අසරණව හැම බිම් බලාගෙන කුස්සියට ගියේ. සපෝ ඔහුගේ හෙවණැල්ල කාමරේ ළඟින් පාස් වෙනවා දොරරෙද්ද අතරින් බලාගෙන. ආ අද බර වැඩ නේද මල්ලිට? නිකන් ඉඳලා බෑණියක්කේ. ආව් ආව් අද කැබ් එකේ ගියා කියලා ආරංචි. ලොකුස දුන්නා. හරි ආසයි මන් ඩ්‍රයිව් කළේ. බබා වගේ අක්කේ. ලොකුස ඔහොම දෙනවා මං ඔය දැක්කමයි. ප්‍රේමා කිව්වේ කොල්ලා දෙස බලාගෙන මේ. චිකනු ඉස්සුයි ගිනාවක්කේ. හොඳ ඉස්සු. අලුත් ඉස්සු තමා. ඉන්න ටිකක් පරිප්පු ටික සීතල වෙලා. මං රත් කරලා දෙන්නම්. ප්‍රේමා හොට පොඩි මේසේ දමා ඉඳියාප දුන්නාය. අක්කේ. අර මේ හිටිය සර්. කවුද අර දිල්ලාර කියන්නේ? ඔව් මං තාමේ වාහනේ ඉන්නකොට ගියා. නිකන් රවාගෙන නෙගියේ. එයාලා එහෙම තමයි. මල්ලි ගණන් ගන්න එපා. අනේ නෑ. සාගර විනාඩියකින් දෙකකින් කා ෆාම් එකට ගියේ. ඔහු ඇඳගුන් ඩෙනිම් කලිසම ධනේශ දක්වා නවාගෙන දෙමළ කම්කරුවන් දෙන්නා සමග එක්ක ගාල් සේදුවේ. බිත්ති මැද්දේ කාන සුද්ධ කළේ. තනකල කැපුවේ. මඩිවත් කළේ. සබෝට ඒ පැත්තට යන්නට තාසේ. ඇයි වේලාසන ත්‍රී ක්වාටර් එකක් ඇඳගත්තේ ඒ පැත්තට යන්නටේ? එහෙත් ගියොත් ඔහු කතාවටේ. එවිට තමා ගොළුවේ. සාගර හයිෆෙෂර් හෝස් එකක් ගෙන මුළු ෆාම් එකම සේදුවේ. ඒ වැඩේ නම් මටත් පුළුවන්. කොහෙද මේ පිස්ස එක බෑනේ? සපුව නලියයි. මේ දක්කා මේ වැඩ කවුරුවත් කළේ නැත. ෆාම් එක කලෙලියට නොතිබි ඒකේ. දැන් වෙනදාට වඩා ෆාම් එක පාටේ. තාමෝ තීන්තවත් ගන්නට පටන්ගෙන නැත. එහෙත් වෙනදා නැති පාටක් ෆාම් එකට පැමිණ ඇත. සාගර හයිෆෙෂර් හෝස් එක අල්ලගෙන ෆාම් එක සෝදද්දී හෝ සාලේ බිම ලිස්සා වැටුණි. ඒ වැටුණු ආකාරයට බිම ගොස් වැදුණේ ඔහුගේ පස්සේ. ඔහු ටික වේලාවක් යනතුරු අමාරුවෙන් පස්ස අත ගෑවේ. සපූ තුල්පට තද කරගෙන බලා උන්නාය. හොඳ වැඩේ.
ඇයට සිතින් කියවේ සපු කුස්සිරගේ වැඩ කරන අයට තේ දෙන්නේ ඇයි කියන්නට ඇය අද්දිත් ප්‍රේමත යහදමින් උන්නායි අන්න බේබි කොල්ලෝ අත තිබ්බ විතරයි පැත්තම පින් පාටයි ප්‍රේමා පව ඕගෙන කතා කරන්නේ ආඩම්බරේනි ඒ කතාවට සපුට එරෙහි විය නොහැක මෙච්චර කල් හිටපුන් බොරු කරලා තියෙන්නේ බලන්නකෝ බේබි තියෙන නිහතමානිකම විතර ඔෆිස් එකේ වැඩට ආවේ ඒ වුණාට පරණ කලිසමක් ඇඳගෙන ගාල් හොදනවා කානු සුද්ධ කරනවා මේවට තමාට කිසිවක් කියන්නට නැතිවීම දුකකි දැන් කවුරුත් ඔව් පිස්සෙක් ලෙස සිතන්නේ නැත සබු ප්‍රේමා තේ හදද්දී ශීතකරණිය අර හිතපු කේක් කෑල්ලක්ගෙන ඒ කැබලි වලට කපා ප්‍රේමාට දුන්නායි බේබිත් යන් මේ පැත්තට සබු ප්‍රේමා පසුපස ෆාම් එක දෙසට ගියාය ෆාම් එකට යන පාර දෙපස ගොඩගසා තිබු මඩහා කුණතෝගේ දකිද්දි දෙදිනාටම පුදුම සිතුණි ඔන්න බේබි අපේ ෆාම් එක තිබ්බ තත්තේ ඉතින් මේකේ හදන කිරි පිරිසුදු වෙයිද ප්‍රේමා කියව කතාව ඇත්තේ ඕන්නේ ගාල පිරිසුදු කර ගාලට එහා පතනේට දෙනු උදාහරණ කිටිපාර සකසමිනි මේ සම්බාස්ලා දෙන්නේ කෙතනට ගල්දමමින් උන්නෝය දැන් ගාලේ දෙනුන්ට නෙමෙයි ඕන්නම් අපිටත් ඉන්න පුළුවන් ප්‍රේමා තේටේක අරගෙන යමින් කීවාය සපු ඉස්සර මේ පැත්තරවත් එන්නේ නැත ආ දවසට ඇයට කෑම කන්නට අමාරුය හේත් දැන් එහෙම නැත ඕන්නේ ගාලට පතනේ දෙසින් බල්බේවි තිබූ තලාව එලි කරමිනි එක පැත්තක ගිනි ගොඩක් ගසා කොළපිච්චිනට දමා තිබුණි. සපු සාගර දෙස බැලුවේ ප්‍රේමාගේ කරට උඩිනි. ඔහු ඩෙනිම් කලිසම ධනේශ දක්වා නවාගෙන කැප් එකද දමාගෙන වේගින් වැඩ කරපින් උම්බී. මල්ලි ප්‍රේමා කියද්දි සාගර බැලුවේ සිනාසෙමිනි. වේලු මේ ඔක්කොම ගස් කපන්න එකක්වත් ඉතුරු කරන්න එපා. ඔහු අතරැඳි මන්නේදී දෙමළ කම් කරවට කියා ආවේ. මේ පැත්තම එලි කරනවද මල්ලි? මේ පැත්තම අඳුර වෙලා මිස් ගාල් වලට හොඳට ඉරීලිය වැටෙන්න ඕන. ඉඳලා හිටලා එන අවුරැල්ලවත් ගාල් වලට වැටෙන්නේ නැහැ. ඉතින් ගඳයි. ඕක කියන්නේ ඇත්තය. මිස් මේ ටිකේ සෑහෙන ඉඩක් තියෙනවා. මං කැරට් ටිකක් හිටවන්නද? සපු බැලුවේ ප්‍රේමා දෙසේ. ෂෝක් මල්ලි හොඳ පෝරණේ නේද? කැරට් උසයන් නැහැ නිය අක්කේ. ඒ නිසා ඉරීලිය හොඳට වැටෙනවා. ෆාම් එකත් පතනියත් අතරෝ ඒ කොටසේ කැරට් වැවව පසු ලස්සනට තිබුණ ඇත. සපුට සිතුනේ එහෙමයි. එහෙත් කිව නොහැක ආ මල්ලි තේබොන්න ප්‍රේමා හුට ගිනා පීරිසි කෝප්පේ දුන්නේ කේක් කැල්ලද දුන්නාය වේලු සුබ්‍රා මනි තේබොන්න ඕ කෑගසා කීවේ සපු බිම්බලාගෙන තොල්පට තද කරගත්තාය ශරි ශරි සින්න දොරේ මේ එනවා ප්‍රේමා කොල්ලා දෙස බලා සිනාසුනාය ෆාම් එකේ ලස්සන්ට වැඩවන්නේ අදේ තීන්ත ගානේ හිටද මල්ලි අදණයක්ේ බිත්තියේදී ගොම වාරවල් තට්ටු ගණන් තිබ්බේ. බිත්තියට වෙනකල් වේලෙන්න දීලා හෙට තීන්ද ගන්නවා. මිස් මට ඔෆිස් එකේ අතුරු හවසට දෙනවද? මම අදරෑ ඔෆිස් එකේ තීන්ද ගන්න ඉන්නේ. මල්ලි තනියම? ප්‍රේමා ඇසුවායි. සපු විම්බලාගෙන සිටුවේ දෙයයි. රැට ගෑවම් මිස් කලන්කේ ගන්න පුළුවන් අක්කේ. මිස් අක්කට අතුරු දීලා තියන්න මිස්. කෙල්ලට එක වචනයක් මේ කොල්ලා සමග කතා කරන්න බැරියයි. ප්‍රේමාට පුදුම ඒකයි. සපු ප්‍රේමත් ආවේ ඔහු සුද්ධ කළ ෆාම් එක මැදිනි. මේ තරම් කුණු ගොඩක් මේ ෆාම් එක ඇතුලේ තිබ්බාද ගියා ප්‍රේමාට සපුටත් පුදුමය. මේවා දැක්කනම් මේ කිරි බොන්නෙත් නෑ නේද බේබි? මිනිස්සු බොරු ප්‍රේම කරන්නේ. අර සුපවයසකාරයා ඔක්කොම බොරු කරන්නේ. මොනවත් බල්ලා නෑ. අවුරුදු 50ක් විතර ඇති. මට අක්කලෝ. මට පේන්න බෑ මේ මිනිහාව. ප්‍රේමා කියද්දි සපු ඇගේ බඳින් අල්ලාගෙනම සිනාසුනායි. එහෙනම් ඔය වෙන අය අක්කා කියද්දි ඉන්නේ අගේට මල්ලි කියාගෙන අනේ මට මගේ එක කුස උපන් මල්ලි කෙනෙක් වගේ එහෙම මල්ලි කෙනෙක් ලැබෙන්නත් මං හිතන්නේ බේබි ආත්ම තුන හතරක් පෙරම් පුරන්න ඕන එහෙම ගියා ප්‍රේමා බලා වුණේ කෙල්ලගේ මූණ දැසේ මොනවත් කියන්නේ මොකද මන් දන්නේ ප්‍රේමා සිතුවායි දැන් ඉතින් ඔය රැට හදන්නේ තනියම ඔෆිස් එක පේන් කරන්නනේ ඒ පාර අර ගෙදර ඇවිත් ඉන්න කට්ටිය කියයි ෆාම් හවුස් එකේ වැඩට ගත්තේ අර පේන් බාස්වද කියලා සපෝට් එහෙම කියෙවෙනි. ඇයි වන්නක් කියන්නට සිතා වුන්නේ නැත? ඇයි බේබි? එයාලා මල්ලීට මොනවා හරි කිව්වද? ඇයි උදේ අර අම්මයි පුතයි සීයාගෙන් ඇහුවේ තාත්තා ෆාම් එකට වැඩට ගත්තේ අර එළුණු කපන කොල්ලද කියලා? ඒ කතාවට ප්‍රේමාගේ පපුවේ පැත්තක් පිච්චි ගියේ. දැසට කඳුළුද නැගිනි. අනේ මං එච්චර හිතුවේ නෑ වස්තුවේ. මේ කොල්ලට එපා කිව්වත් කරනවා. එහෙම දකින්න එක හොඳ නෑ තමා. ප්‍රේමා කියද්දි සපෝ විම්බලාගෙන උන්නාය. හරත් කොල්ලෙක්නේ
අනිද්දාසෙනම් පුටුවක් දීලා කියනවා ඉඳගෙන ඉන්න කියලා. එහෙම කිව්වට ඉන්නේ නැහැ බේබි. මොඳ අම්මලා වදපු දරුවෝනේ. ඒකයි. ප්‍රේමව ගැන කතා කරන්නේ අපමණ භක්තියකින්. එයා කරන දේක් කරපු දෙන් අපට මොකද? මේ ඇවිත් තියෙන අමුතු සතුට ටිකක්නේ. ඇත්ත බේබි. සබෝ කාමරට ගොස් එහෙමම ඇඳමත වාඩුවේ කල්පනා කළායි. හදවතට වෙන්දා නොදෙනන බරක් නොවේ නම් දුකක් දැනේ. ඒ කවරක්ද කියලා කෙල්ලට තේරෙන්නේ නැත.